අටවර්ෂ 236 සිට වූ මහින්දාගමනයන් සමග ලංකාව තුළ බුදුදහම ස්ථාපිත වූයේ මිහිඳුමියන්ගේ වැඩම කිරීමත් සමගයි. ථූපාරාමයේ පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ මහමෙවුනා උයන තුල. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුදහම ලංකාවට හඳුන්වා දුන්න අවස්ථාවේදී මෙම ථූපය ඉදි කරලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට මෙම ථූපය සාදවා ඇති අතර මෙහි ධාතු නිදන් කිරීම සමග මෙරට ධාතු වන්දනාව ආරම්භ වුණා. අනුරාධපුරයේ ප්‍රථමයෙන් නැති වූ ස්තූපය නිසා මේ පතමක චෛත්‍ය යන නමින් හඳුන්වනවා. එකල මෙම භූමියේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන්ගේ පද ස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට ලක් වූ ස්ථානයක් බව හැඳින්වෙනවා. බුදුන් වහන්සේ තෙවනවර ලංකාවට වැඩම කර වූ අවස්ථාවේ සුළු වේලාවක් සමාධියෙන් වැඩහිඳීමේ පාරිශුද්ධත්වයට හා පූජනීයත්වයට පත් මෙම භූමියේ ස්තූපය තැනීමට මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් ලැබී තිබෙනවා. කරවීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා විසින් මේ ප්‍රධාන කොටගෙන සංඝාරාමයට කරවලා තියෙනවා. පසුව ථූපාරාමය නමින් ප්‍රකට වූයේ එම සංඝාරාමයයි. මෙම ස්තූපයේ ආරම්භයේදී ධාන්‍යාකාර හැඩයෙන් යුක්තව පැවත අතර 1862 ප්‍රතිසංස්කරණයෙන් පසුව ඝණ්ඨාකාර හැඩයක් ගෙන තියෙනවා. ස්තූපයේ පොළොවේ සිට අඩි 11ක් අඟල් 2ක් උස වෘත්තාකාර වේදිකාවක් මත මැදට වන්නට පිහිටා ඇති අතර මෙම වේදිකාව වටා වලාකුළු බැම්මක් පිහිටා ඇති බව දක්නට ලැබෙනවා. මළුවට ඇතුළු වන ප්‍රධාන දොරටුව හා තවත් දොරටු පිහිටලා තියෙනවා. නැගෙනහිරට බරව මෙහි ප්‍රධාන දොරටුව ඇති අතර අනික බටහිර පැත්තේ පිහිටා තිබෙන්නේ. මෙහි වටදාගයක් තිබූ බවට සනාථ කිරීම සඳහා අවශේෂ වූ ගල් කණු අදටත් අපිට දැක ගන්න පුළුවන්. වසභ රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 67 සිට 111 කාලයේ මෙම වටදාගිය සාදවා ඇති බව පොතපතේ සඳහන් වෙනවා. මෙහි දැනට දක්නට ලැබෙන ගල් කණු මානවම්ම රජු කර වූ ඒවා බව විශ්වාස කෙරෙනවා. මෙම ගල් කණු අතර එකිනෙකට උසින් අඩු කුළුණු පේලි 4ක් ඇති අතර කොළුණු හිස් සැරසිලි මෝස්තර සහිතව සාදා ඇත. දාතුන්
චෛත්‍යයේ උස අඩි 63ක් වන අතර විෂ්කම්භය අඩි 59යි. ථූපාරාම ථූපගරය මුලින්ම තිබුණු ආකාරය අනුමාන වශයෙන් දැක්වෙන සැලැස්මක් අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා අදටත් දක්නට ලැබෙනවා. එකල ලංකාදීපයේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් ලංකාව තුළ බුදුදහම ස්ථාපිත කිරීමට මිහිඳු හිමිගේ උපදෙස් පරිදි ථූපාරාමයේ ඉදිකරන අතර එයින් ලක්දිව චෛත්‍ය වන්දනාව ආරම්භ කරලා තියෙනවා. ස්තූපයට නැගෙනහිර දෙසින් බුදුමැදුරක නටබුන් දැකිය හැකි අතර එහි නටබුන් සියල්ලම ශෛලමය ආකාරයෙන් හිම කර තිබෙනවා. අදටත් තේජමානව වැජඹෙන අනුරාධපුර මහමෙවුනාවේ ඇති ථූපාරාම දාගැබ මෙලෙස අනාගත පරපුරටද ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකික බෞද්ධ අපගේ වගකීමක්ව පවතිනවා. තවත් මෙවැනි වටිනා වැදගත්තරතුරු දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක කැමති නම් like කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න.